ජනමාධ්‍ය ඇමති සහ කැබිනට් සම්මාධ්‍ය ප්‍රකාශක දළ සලහපෙරමුගේ බිරිඳ යන නාමෙන් හඳුන්වනවාට වඩා ප්‍රදීපා ධර්මදාස යන නාම අප කාටත් කවදත් සමීප වන්නේ සෞද්ධ හදවතට කතා කළ කලාකාරණියක් ලෙසටයි. තීරණාත්මක අවස්ථාවන් වල රට වෙනුවෙන් පිණී සිටිය යුතු තැනදී නොබියව සිය ස්වාධීන මතය ඉදිරිපත් කිරීමටද ඇය සිය සැමියාගේ දේශපාලනයේ බාධාවක් කරගත්තේ නැත. සිය සැමියාගේ ආනුභාවෙන් ඇය ඉස්සරහට නොගියාසේම ඇමති ඩලස් අලහපෙරුමත් සිය දේශපාලනයට බිරිය කීලිකරුවක් කරගත්තේ නැති බව ඔහුට කරන ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය. සිය දේශපාලන භාවිතාවේදී බිරිය ගැන කතා නොකළ ඇමතිවරයා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මුල්වරට බිරිය ගැන කතා කළේය. ඒ ගෙදර ගෑස් ටැංකිය පිපිරෙතැයි සිය බිරියත් බියෙන් සිටින බවයි. ඒ කතාව අනුව ගෑස් ටැංකි පිපිරෙන බිය දැනින්නේ පොඩි මිනිහගේ ගෙදරට පමණක් නොවේ. ඇමතිවරුන්ගේ ගෙදරටත් ඒ බිය ඇති වී තිබෙනවා. ලොකු පොඩි ભેදයක් නැතුව දැන් මේ බිය නිසා දැන් බොහෝ ගෙවල් වල ප්‍රශ්නය. උයන්නට බෑ කියමින් ගුවනියෝ සැමියා සමග රණ්ඩු කරගනී. බිරියන්ගේ මේ දුක් අදෝනාව ඉවසන්නට බැරි තැන සැමියන් ගෑස් ටැංකිය එළියට දමා කුස්සියේ බිත්ති හිල් කර බට දමා ගෑස් ගන්නට සැරසෙනවා. ඒ අතරේ තවත් පිරිසක් ගෑස් ලිපෙන් ඉවීම නතර කර කඩෙන් කනවා. දරලිප් හොයති අලිමදිවාට කොටි කියන වාසේ ගෑස් මරබිය අස්සේ එළවලු මිලත් වැඩි. මේ සියලු කාරණා ප්‍රදීපා ධර්මදාසට බිරියක් ගුවනියක් පමක් ලෙස දැනෙන්නේ කෙසේද? ඒ ගැනයි සති අන්තයේ අපි කතා කරන්නේ. ඔබත් ඇමති බිරියක්, මගේ ස්වාමියා අමාත්‍යවරයෙක්, ඒ ගැන මම නියතමානීව සතුටට පත් වෙනවා, වගේම ඔහු ගැන අවංක ආඩම්බරයක් මා සතුයි. නමුත් අමාත්‍ය බිරිඳක් වූ පමණින් කිසි දවසක අමාත්‍ය බිරිඳක් කියන නමට නම් බැඳිලා නැහැ. මම හැමදෑම ප්‍රදීපා ධර්මදාසම තමා. මගේ ජීවන රටාව ඒ විදියම තමයි. හේතුව මිනිසුන් මාව අඳුනගත්තේ ප්‍රදීපා ධර්මදාස් කියන ගායන වේදිනිය හැටියටයි. එතකොට මගේ කියන තැන එතනම තමයි. ඔබ ගෙදරට ඕනෑ කරන එළවලු තුන පහ එහෙම ගන්නෙ කොහොමද? ඉතින් මගේ ජීවිතයේ අනිත් සියලුම ක්‍රියාකාරකම් මම කරන්නෙත් මේ රටේ ඉන්න සාමාන්‍ය ගෑණියෙක් විදියට තමයි. මගේ වටේට දැසි දස්සෝ තියාගෙන නැහැ. මට වුමනා බඩුමුට්ටු ආදිය මිලට ගන්නවා. එළවලු ටික අරගන්න මමත් අනිත් අය වගේම කඩපිලට යනවා. ගෙදර උදව්වට සහාය වෙන්න මට කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ හිටිය උනාට ඒ අය මැත්තේම සියලු වැඩ පවරලා අත්බැඳන් බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි මම. රටේ හැම තැනම ගෑස් පුපුරනවා. ඔබටත් ඒ ප්‍රශ්නේ දැනෙන්නේ කොහොමද? ඇත්තෙන්ම මේ පසුගිය දවස් ටිකේ ඉඳන් මේ රටේ මේ මහා අමුතු ගෑස් කලබගෑනිය සිද්ධ වෙන මේ වෙලාවේ මේ රටේ ජීවත් වෙන ගෑනුන් අතරේ ඉන්න තවත් එක ගැහණියක් කැටියට මගේ හිතට ඒ බිය සංකාව ඇති වුණා. එහෙම මට දැනෙන්නේ මොකද මමත් කුස්සියට ගින් ලිප මොලවන ගෑණියක් නිසා. කලාශිල්පිනියක් කැටියට ඔබ පෙනී සිටින ඔය සාමාන්‍ය ජීවිතය තුළදී ඔබට ලැබෙන ආදායමින් දේවල් සරිකර ගන්න පුළුවන්ද? ඇත්තටම ඇත්ත කතාව කිව්වොත් ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2020, මම ආවේ මාර්යා විද්‍යාලයේ ප්‍රසංගික ගීත ගායනා කළා. එදෑන් පසු අද ඔබ මේ කතා කරන දවස වෙනතෙක්ම මට ප්‍රසංගයක ගීත ගායනා කරන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඒකට මේ ලෝකයටම බලපෑව වසංග තත්ත්වය මූලික හේතුවක් වුණු බවත් මම කිව යුතුය. හැබැයි නමුත් මම මට ලැබෙන දෙයින් මට පුළුවන් උපරිමයෙන් දේවල් කළමනාකරණය කරගන්න කෙනෙක්. මගේ ගෙදර යැපෙන්නේ මගේම දෙයින් කියලා නොවෙයි. මම මේ කියන්නේ මගේ ස්වාමියාගේ වැටුපත් අපේ පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් උපරිමයෙන් දායක වෙනවා. ඒ අතරේ මමත් මගේ ශක්ති ප්‍රමාණයෙන් පවුල වෙනුවෙන් මගේ වටිනාකමත් ඊට එකතු කරනවා. 2019 වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් කලාකාරණියක් හැටියට ඔබත් ඔබේ මතය ජනගත කිරීම වෙනුවෙන් වේදිකා ගත වුණා. ඔබලා සියලු දෙනාම එදා වේදිකාවේ ගායනා කළ ඒ ගීතය අදත් සෑම තැනම නිරතුරුවම ප්‍රචාරය වෙනවා. එදා ඔබ ගායනා කළ ඒ දේවල් අද හැෙනකොට දකිනකොට ඔබට මොකක්ද හිතෙන්නේ? මෙහෙමයි, දැන් මට එතනින් මිදෙන්න බෑනේ, මම එහෙම ගායනා කළේ නැහැ කියලා. නමුත් කලා ශිල්පිනියක් හැටියට පළවෙනියට දේශපාලන වේදිකාවකට ගොඩ වුණේ 1994 දී. මා ඇතුළු කලා ශිල්පීන් පිරිසක්
එදා ඒ වේදිකාවට ගොඩ වුණා. වසර 17ක් තිස්සේ මේ රටේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට ඇදද වැටී තිබුණු පරිසරයක එයින් වැටකාපු කලාශිල්පිනියක් හැටියට මම එදා තමයි පළමුව රට දේශපාලන වේදිකාවට ගොඩ වුණේ. ඊන්පසු දේශපාලන වේදිකාවට ගීතයකින් මම දායක වුණේ ඔබ කිව්වේ 2019 වර්ෂයේදීය. එතනදී අනේ මම හේම ගායනා කළේ නෑ කියලා දැන් කියන්න මට අවශ්‍යතාවයක් නෑ. අපි එදා මේ රටේ යාපත වෙනුවෙන් මේ නායකයා තෝරා ගත්තේ බලාපොරොත්තු ඇතුවයි. අපි අදටත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ රට යම්කිසි හොඳ තැනකට ගමන් කරයි කියලා. දැන් මේ දවස්වල මම දකිනවා සමාජ මාධ්‍යවල අපි කරපු ඒ ගායනාව ප්‍රධාන මාතෘකාවක් හැටියට පත් කරලා විවිධාකාරයෙන් චෝදනා අපවාද අපහාස එල්ල කරනවා. සුළුවට නොමේ තදබල විදියට සිද්ධ වෙනවා. ඔබ දේශපාලනයේ කලේ වාස්තකාද? එකක් මම කිය යුතුය, හැම කෙනෙක්ම මීයක් කඩන්නේ අතලෙව කන්න නොවේ. වගේම දේශපාලනයේ දායක වෙන බොහෝ දෙනෙක් හේම කරන්නේ තම තමන්ගේ පෞද්ගලික වාසි ගැන බලාපොරොත්තුවෙන් බව රාසක් නොවේ. නමුත් මම වගකීමෙන් කියනවා කිසිම දවසක මම දේශපාලන වශයෙන් කිසිම අයුරකින් අඹමල් රේණුවකින් වාසියක් ලබාගෙන නැහැ. මමවත් මගේ දරුවන් දෙන්නවත් මගේ පවුලේ සහෝදර සහෝදරියන් කිසිම කෙනෙක් දේශපාලන වාසි ලබලා නැහැ. එහෙම ලබා ගැනීමේ බලාපොරොත්තුවක් නැහැ. මගේ දරුවන්වත් මේ දේශපාලනට එන්නේ නැහැ. ඩලස් අලහප්පෙරම පටන්ගත්තු දේශපාලනය ඩලස් අලහප්පෙරම අවසන් කරන තැනින් අවසන්. ඉතින් ඒ නිසා මම ඔය කියන ගායනාවට වඩා එදා දේශපාලන වේදිකාවට නැක්කේ රට වෙනුවෙන් කියන සිතුවිල්ලෙන් පමණක් බව කිය යුතුය. දැන් මම එහෙම කළෑයි කියලා අද මම ඒ ගැන කනගාටු වෙනවා. දුක් වෙනව වගේ දේවල් මම කියන්නේ නැහැ. ඒ වගේ කතන්දර මම කියන්නෙත් නැහැ. තවත් මම නම් හිතනවා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඕනෑම මිනිහෙකුට තමන් අතින් සිද්ධ වුණු වැරදි නිවැරදි කරගන්න පුළුවන් වගේම අපේ රටේ මාජනතාවටත් ජනතාවගේ පැත්තේ ඉඳන් මමත් බලන් ඉන්නවා හොඳ තත්ත්වයක් උදා වෙයි කියලා. සුභවාදීව දේශපාලනඥයෙක්ගේ බිරිඳක් හැටියට මේ රටේ දේශපාලනය විසින් මිනිසුන් කරන අසාධාරණ දේවල්ද මමත දේශපාලනඥයෙක්ගේ බිරිඳක් කියන එක මට අදාළ වෙන්නේ නැහැ. එතනදි මම මිනිසුන්ගේ පැත්තෙන් ඉන්නේ. අද මේ රටේ සාමාන්‍ය පඩියෙන් මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? නෑ, ඒ සම්බන්ධයෙන් මම හරිම කනගාටු වෙනවා. අද අමාත්‍යවරයෙකුගේ බිරිඳක් නේ මම. එතකොට මමත් එහෙම කියනවා නම් අනික් අය ගැන කවර කතාද? මොකද මම ජීවත් වෙන්නේ මගේ පෞද්ගලික නිවසේ. අමාත්‍යවරුන්ට ලැබෙන නිල නිවාසයකටවත් මම ගියේ නෑ. මගේ පෞද්ගලික නිවසේ මම ගෙවන බිල් පවා මගේ අතින් ගෙවාගෙන තමයි මම ජීවත් වෙන්නේ. මට පුදුම කනගාටුවක් දැනෙනවා මේක කියන්නත්. ඇත්තටම මේ රටේ මිනිස්සු කනවා නොවේ, මධ්‍යම පාන්තික මිනිස්සු මේකදී හොඳටම පීඩාවට පත් වෙනවා. දැන් අන්තදුගී මිනිහෙක්ටත් ගිහින් ඇති හැකි කෙනෙක් ළඟ අතපාන්න හරි පුළුවන්. මධ්‍යම පාන්තික මිනිසුන්ට ඇත්තේ පුලන්නෝ වගේ ජීවත් වෙන්න දෙපැත්තෙම තැලෙනවා. ඉතින් මම කියන්නේ මේ රටේ මිනිස්සු මේ ගෙවන්නේ ඉතාමත් ශෝචනීය කාල පරිච්ඡේදයක්. බඩුමිලත් අනෙකුත් ප්‍රශ්නත් එකට එක ඉහළ යනවා මිසක් අඩුවක් නෑ. මේ බඩුමිල ඉහළ යන විදියට මිනිස්සු කාලා බීලා ඉන්නේ කොහොමද කියන එක හිතාගන්නත් බැරි තරම්. මං හිතන්නේ නෑ අද සාමාන්‍ය මධ්‍යම පාන්තික කියන පවුලකවත් වේල් තුනක් ගෙදර ඉදිනමයි කියලා වේල් දෙකක් විතර කාලා ඉන්නවා කියන එක පුදුමයක් ඇත්තටම. ඉතින් මම මේම කතා කරන්නේ මමත් පොලේ කියන බඩු ගේන මේ රටේ තවත් ගෑණියක් කියන තැන ඉඳලා. එහෙම ඉඳගෙන ඇත්තටම ඒ ඇද්දකීම් විඳලා තමයි මම මේ විදිහට කතා කරන්නේ. මේ ඇත්තට මේ යන තත්ත්වයේ පිළිබඳ අවංකව මට පුදුමාකාර දුකක් සහ කනගාටුවක් තියෙනවා. හැබැයි අපි එකක් පිළිගන්න ඕන. දැන් මේ කොවිඩ් වසංගතයේ කියන ව්‍යසනය මුල් ලෝකෙටම බලපෑවා. ලෝකයේ සියලුම රටවල් ආර්ථික වශයෙන් කඩා වැටුණා. අපිටත් ඒ බලපෑමට මූණ පාන්නට සිද්ධ වුණා. එතකොට කොරෝනා නිසාමද 2019 සිට මෙතුවක් කාලක් මේ රටේ සේරම දේවල් සිදු වුණේ නෑ. මම කියන්න ගියේ අන්න ඕකම තමයි. අපේ රටේ පාලකයෝ විසින් සමහර තීන්දුව තීරණ ගැනීමේදී ඒවා පිළිබඳව නිවැරදි වීමට තිබුණා කියන අදහසේ මම ඉන්නවා. දැන් ඔබ ඔය ගැන ඇමතුමා එක්ක කියනකොට ඇමතුමා මොකද කියන්නේ? ඇත්තම කියනවා නම් දැන් සමහර වෙලාවලදී ඔහු අර කසාය බීපු ගොළුව වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ දැන් සමහර දේවල්
පිළිබඳව මම ඉතාමත් තදබල වේදනාවෙන් විවේචනය කරනකොට ඔහු ඉන්නේ කසාය බීපු ගොළුව වගේ. ඔව්, එහෙම තමයි ඉන්නේ. ඒ වගේ වෙලාවට ඔහු හිතා කාර්යබහුල ගතිය මට පෙන්නුම් කරලා පැත්තකට වෙනවා. මෙලෙස බඩුමිල ගැන දලස් අලහපෙරමුණගේ බිරිඳ වන ප්‍රදීම්බා ධර්මදාස මහත්මිය මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියේ එවැන්නකි. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න.